අයිබෝවන් මේ නිවුස් ෆස්ට් රාත්‍රියේ හත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම වසන්ත මාසිංහ මම තිනෝෂා අබේසිංහ ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත වයඹට චලය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි මම දෙවිදේශ විශ්වාස කරන්නේ මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න ශාපෝෂක ගන්න අපිට තිබෙන එක විසඳුම කොළඹ කුඩු ප්‍රශ්නය මැඩලන ලෙස මුදල් ඇමති පොලිසියට දැනුම් දෙයි. මම පොලිසිය කියන කරුණා කළා මීට වැඩිය විධිමත්ව අපි කතා කරන්න. කොළඹ නගර සභාවේ කුණු කොළොන්නාවට ගේන්න බෑ. മന്ത്രി മറിക്കാർക്കായി අපට කොළඹ මහනගරසභා බලධාරීන්ට කියන්න තියෙන්නේ ලබන මාසෙන් පස්සේ කොළොන්නාවට කුණු ගේන්න දෙන්නේ නැහැ. මාතර සුචාතා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ක්‍රියාකලාපයට එරෙහිව බුද්ධික පතිරණ විරෝධතාවේ. නීගින් පීඩාවටපත් ගොවීන්ට වන්දි දෙන්න ගොවි සමිති රජයට බල කරයි. උතුරු කොරියාව සිදු කළ නවතම මිසයිල් අත්හදා බැලීම සාර්ථකයි. එරට නායකයාගෙන් ප්‍රකාශයක්. වයඹට ජලය යෝද සංවර්ධන ව්‍යාපෘතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගලේවෙල වැවමැඩිල්ල ප්‍රදේශයේදී ආරම්භ වුණා. වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා පීඩා විඳී ජල හිඟයට විසඳුම් ලබා දීම ව්‍යාපෘතියේ ආරම්භණයයි. වයඹ පළාත් ඇල ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් වැවමැඩිල්ල ජලාශය ඉස්මත්තේදී ව්‍යාපෘතියේ සමරු ඵලකයේ නිරාවරණය කෙරුණේ ජනාධිපතිතුමාගේ සුරතින්. මේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ශාවක සංඝෝ යදි දංචත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලායි. මේ ඔය ඉහළ ජලාධාර පෝෂක ප්‍රදේශයට සහ හක්වටුනා ඔය ජලාශයට මහවැලි ජලය හරවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශවල පිහිටි වැව් ගණනාවක් පෝෂණය කර කෘෂිකර්මාන්තය නගා සිටුවීමට මේ යටතේ සැලසුම් කර තිබෙනවා. ව්‍යාපෘතිය නිමාවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 1,05,000ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. මේ ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහාද හේතුවන උග්‍ර පානීය ජල ගැටලුවට පිළියම් ලැබෙනු ඇති. වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර ව්‍යාපෘතිය 2024 වසරේදී අවසන් වීමට නියමිතයි. මේ රටේ අවුරුදු 50ක 60ක ජනතාවගේ ඉල්ලීමක් දේශපාලන වේදිකාවට සීමා වෙලා තිබුණු දෙයක්. 2007 ජනවාරි මාසයේ 25 වෙනිදා මුල්ගල් තියලා වැඩ ආරම්භ කරන අවුරුදු 5ක් තිබුණා සල්ලි දෙන්නේ නැතුව මට. මොරගහකන්ද ජනවාරි 25 මුල්ගල් තියලා පැය 48ක් ඇතුළත මගේ ඇමතිකමේ විෂය මාරු කෙරුවා. ඒ වගේ බාධාවල් රාශියක් මට සිද්ධ වුණා මොරගහකන්ද එක්ක. නමුත් හෙමින් කෙරිත්ත වැඩ අපි ආණ්ඩුව ගන්නකොට ඒ අවුරුදු 5කට පස්සේ තමයි සල්ලි හම්බ වුණේ. 2007 ඉඳලා 2012 වෙනකම් මොරගහකන්ද වැඩ නැවතිලා තිබුණේ. මොරගහකන්ද මහ ජලාශයේ කටයුතු අපි කඩිනම් කෙරුවා, කාර්යක්ෂම කෙරුවා. අපිට පුළුවන් වුණා ඉතා ඉක්මනින් ජලාශයේ වතුර පුරවන්න. අද අපි රට විදියට ගත්තොත් නියඟයකට මුහුණ දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඉතා ඉක්මනින් අපිට වර්ෂාව ලැබේවි. මෙතෙක් අපිට තිබෙන ජල සම්පත පරිස්සම් කරගෙන අපිට නියඟෙන් ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීලා මේ රට ආර්ථික වශයෙන් සම්පූර්ණ කරන්න, විශේෂයෙන්ම දුක් විඳින ගොවි ජනතාවට යහපත් ආර්ථිකයක් ඇති කරන්න මේ යෝධ ව්‍යාපාරයේ විශාල ශක්තියක් වෙනවා. මම දැඩිලෙස විශ්වාස කරන්නේ මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න සම්පූර්ණ කරන්න අපිට තිබෙන එක විසඳුම දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරලා මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අද අපි මේ ආරම්භ කරපු වයඹට ජලය ගෙන යෑමේ මේ යෝධ ව්‍යාපෘතියට අපේ රටේ දේශීය අරමුදල් වගේම විදේශීය නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මේ සඳහා පාවිච්චි වෙන්නේ. මෙහිදී ඉඩම් අහිමි වන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
සියුත නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ඔස්ට්‍රේලියාවට ළඟා වුණා. ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව එරට සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙල්බන් ගුවන්තොටුපලේදී පිළිගන් ලැබුවේ වික්ටෝරියා ප්‍රාන්තීය අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්‍රූස් සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ඇතුළු මහත්වරුන් විසින්. එම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝම සුන්දරම් ස්කන්ද කුමාර් මහතා ඇතුළු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. අමාත්‍යවරුන් වන විජිත් විජයමුණි සොයිසා, අර්ජුන රණතුංග, ආචාර්ය හර්ෂද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. මාතර රාහුල මාර්ගයේ පිහිටි සිය නිවසේ සිට පාගමනින් පැමිණි මන්ත්‍රීවරයා විරෝධතාවය ආරම්භ කළේ සුජාතා බාලිකා විද්‍යාලය ඉදිරිපිටදී. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විද්‍යාලය ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවය නිරත වූයේ විද්‍යාලයට ශිෂ්‍යාවන් බඳවා ගැනීමේදී සිදු වූ බව කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස බල කරමින් විරෝධතාවෙන් අනතුරුව මහජනතාවේ මස්ථානයේදීම මන්ත්‍රීවරයා හමුවී සිය ගැටළු ඉදිරිපත් කළා. අපි අධ්‍යාපන ඇමතුමාගෙන් ඉල්ලන්නේ, අධ්‍යාපන ලේකම්තුමාගෙන් ඉල්ලන්නේ කඩිනම මේ විදුහල්පතිනියගේ විදුහල්පතිනියට සහාය දෙන අයත් විද්‍යාලය තුල කරන සියලු ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන්න කියලා. මේවට උදව් කරන ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳවත් ඔවුන්ගේ තනතුරු තානාන්තර තරාතිරම නොමලා පරීක්ෂණ කළා දඬුවම් දෙන්න කියන එකයි අපි ඉල්ලන්නේ. ඒකල මේ ජාතික පාසල් මේ මාෆියාවෙන් ගලව ගන්න කියලායි කියන්නේ. පවතින දැඩිනියගෙන් විනාශයට පත් තම වගාවන් නැවත ආරම්භ කිරීමට මූල්‍යාධාරයක් ලබා දෙන ලෙස බල කරමින් අද දිස්ත්‍රික්ක තුනක ගොවීන් විරෝධතාවක නිරත වුණා. රත්නපුර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කයන්හි ගොවීන් දහස්සකට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා. සමස්ත ලංකා ගොවිෂණ සම්මේලනයේ මූලිකත්වයෙන් සංවිධාන කළ මෙම විරෝධතාවයේ එකම ඉල්ලීම වී තිබුණේ නියගෙන් හානියට පත් තම ගොවිබිම් යළි අස්වද්දීමට රුපියල් 50,000ක මූල්‍යාධාරයක් ලබා දෙන ලෙසයි. ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරයෙන් ආරම්භ පාගමනින් ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ අසලටත් අනතුරුව නගර මැදේ ඇති ඔර්ලෝසු කණුව අසලටත් පැමිණි විරෝධතාකරුවන් එතෙන් සිට විරෝධතාවය පළ කළා. පැයක පමණ කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද යම් මට්ටමකට බාධා එළ වූ බව අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළා. ආණ්ඩුවට අපි කියනවා අවුරුදු 40කට පස්සේ තමයි මහකන්නක් ගොවියට ගැස්සුණේ අක්කරයකට රුපියල් 50,000ක වන්දියක් අනිවාර්යෙන්ම ලබා දෙන්න වගාව අහිමි වෙච්ච වගා කරලා විනාශ වෙච්ච ගොවියට ඒක වෙනම තක්සේරු කරලා ඒකට වෙනම වන්දි ගෙවන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. වී ගොවියෝ, ඒ වගේම කෙසල් ගොවියෝ, ඒ වගේම පැංගිරි ගොවියෝ මේ වෙනකොට දැඩි අපහසුතාවකට පත් වෙලා ඉන්නවා. ඒ වගේම අපි දන්නවා මේ මාස් කන්නේ වගා අහිමි වෙච්ච ගොවි ජනතාවට රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හැටියට ආණ්ඩුවට බල කරලා කියනවා රුපියල් 50,000ක වන්දියක් ඕන. අපේ වගා අහිමි අක්කරයකට රුපියල් 50,000ක් ඕන. එහෙම දුන්නේ නැතුනොත් අපි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයත් එක්ක අත්වල් බැඳගෙන කොළඹට එනවා. වැසි නොමැති කමින් තවමත් ප්‍රදේශ ගණනාවකම ගොවීන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, මොනරාකල, අනුරාධපුරය, යාපනය, මුලතිව්, රත්නපුර, කෑගල්ල, පුත්තලම, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක තවමත් නියඟේ පවතින බවයි. තවමත් අවසන් වූ නියං තත්වය නිසා වගාවන් විනාශ වූ මහනුවර පාතහේවා හැට ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ බූටාවත්ත, ගොඩමුන්න සහ නොගලියද්ද ප්‍රදේශයන්හි ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. පවතින වියලි කාලගුණයේ හේතුවෙන් පාතහේවා හැට ගොවියන්ට අත්ව ඇති ඉරණම සුළුපටු නැහැ. වර්ෂා ජලයෙන් එළවලු වගාව සිදුකරන ඔවුන්ට මේ වන විට ප්‍රමාණවත් වැස්සක් ලැබිලා නැහැ. වැසි නොලැබීම හේතුවෙන් තමන්ගේ එළවලු සහ ගොයම විනාශයට පත්ව ඇතැයි ඔවුන් මැසිවිලි නගනවා. ගොවීන් පවසන්නේ පසුගිය දින කිහිපයේ ඇදහළුණු වර්ෂාව වගාවන් සඳහා ප්‍රමාණවත් නොවූ බවයි. ගිය මාසේ 20 හරියට වහිනවා කිව්වා. 20 වැස්සා. ඒතරම් ලොකු වැස්සක් ආවෙත් නෑනේ.
පොඩි වෙහි ආවේ ඉතින් මිනිසුන්ට මොකක් කරගන්න බෑ මිරිස් තක්කාලි වැටකුළු මෑ ආරාමේ හැම දෙයක්ම කැමට ගන්න ඔක්කොම යෝගා කරලා තියෙනවා ඔක්කොම ඉතින් මරුණා ඒකින් කිසිම ප්‍රයෝජනයක් නැහැ මෙතර අනුරාධපුර නොච්චාගම් ප්‍රදේශයේ කිඹුල් පෙතියාව අඹගහ වැව ඇතුළු අවට ගම්මාන රැස්සක ගොවින්ද නියගින් පීඩාවට පත්ව සිටිනවා දැන් ගෙදර ඉන්නත් බෑ කුඹරට එන්නත් බෑ කුඹරට ආපුවම හිතර වේදනාව වැඩි ගෙදර හිටපුවම තවත් හිතර වේදනාව වැඩි ඉතින් ආයේ මේවෙන් කවදාකවත් අපි සත පහක් අතයි ලබා ගන්න පුළුවන් කමක් මේවෙන් ආයි ලැබෙන්නේ නෑ මමත් මෙදා පාර කරවිල කොටුවක් කරා බඩේරුවක් කර දෙකක් කරා තිමුණු පෑවිල්ලත් එක්ක දැන් දවස් තුනක් වැස්සා කියලා මේකෙන් ආපහු ආදායමක් ගන්න බෑ මේක ආපහු සරයක් කරලක් එන්නේ පොළොන්නරුව ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ජනතාවද වැසි නොලැබීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. මහකන්නේ සඳහා තම කුඹුරු වගාවන් අස්වැද්දීමට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම මීට හේතුවයි. වගා වන්දියක් හෝ සහනාධාරයක් ලබා දෙන බව පැවසුවත් මේවන්තෙක් තමන්ට මේ නිසි වන්දියක් හෝ සහනාධාරයක් නොලැබීම මත ඉදිරියේදී ජීවත් වීමේ දැඩි අර්බුදයකට ලක්ව සිටින බවයි ගොවි ජනතාව මෙහිදී පවසා සිටියේ. ගොවීන් පවසන්නේ මේවන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 7000ක පමණ ප්‍රමාණයක් ගොවිතැන් කර ගැනීමට නොහැකිව අත්හැර දමා ඇති බවයි. කණ්ඩ වී යටියක් නැහැ, හාල් ටිකක් නැහැ, අපි මොහොත දුහද ජීවත් වෙන්නේ. වැස්සට ඇවිල්ලා දෙන තනකොළ තමයි. අපේ දැන් ගෙදර තිබ්බේ වී මිටියයි. ඒකත් දැන් තව සතියක් දෙකක් යනකොට ඉවරයි. අපිටත් දැන් හාල් සල්ලි වලට කණ්ඩ වෙලා තියෙන්නේ. වැහි දෙක තුන වැස්ස නිසා මිනිස්සු හිතේ නියගේ ඉවරයි කියලා. නමුත් ගොඩබෝග සේරම මැරිගෙන යන තත්ත්වෙ දැන් මැරිලා තියෙන්නේ. වැඩ කිරීම ගිරිතලේ ජාර ව්‍යාපාරයේ ජලය ලැබුණේ නැහැ. පුත්තලම නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුල පදිංචි පවුල් 12500කට පමණ පානීය ජලය සැපීම සඳහා ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරනවා. එම පවුල් 12500ටම අකණ්ඩව ජලය සැපීමේ හැකියාවක් මණ්ඩලයට නොමැතේ විධිමත් ජල මූලාශ්‍රයක් නොමැති කමිනුයි. එය පුත්තලමට ආවේනික ශුෂ්ක තත්ත්වයේ ප්‍රතිඵලයක්. මණ්ඩලය ජල මූලාශ්‍රයක් ලෙස මීඔය යොදාගෙන තිබුණද පොම්ප කර පිරිපහදු කරන්නේ මීඔයෙහි ගලා එන ජලය නොවේ. එනම් නගරයට මදක් නුදුරින් කිලෝමීටර 1මාරක පමණ වපසරිය තුල මීඔයෙහි ලිං 11ක් ජල සම්පාදන මණ්ඩලය විසින් කැණ තිබෙනවා. වසරේ වැඩි කාලයක් මෙම ලිං සිදී පවතින්නේ වියලි කාලගුණයට අමතරව මේ ආශ්‍රිත මහා පරිමාණයේ සිදුවන වැලි කැණීම් හේතු වෙනුයි. ජල සම්පාදන මණ්ඩලය විසින් මෙම ලිං කැණ ඇති ප්‍රදේශයට ස්මත්යෙන් වැලි කැණීම සඳහා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කාලයක සිට සීමාවකින් තොරව බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මෙම ලිං සමීපයේද වැලි කැණීම සඳහා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බලපත්‍ර නිකුත් කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය හා පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ නිර්දේශ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතු වෙනුයි. එහෙත් මෙම ලිංවල ජලය අඩුවීම පමණක් නොව මේවායේ පැවැත්ම පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා අනවසරයෙන් වැලි කැණීම සිදුවද්දී නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. ලයිසන් දීපු ඉඩම විතරක් නෙමෙයි අර පම්බෝස්කාව එනවා අර වතුර පම්බ මීඔය පම්බෝස්කාව එනවා ඇවිල්ලා රේ වේලාව ගන්නවා ඉතින් ඒ එහෙම පුළුවන් එහෙම මත එහ තමයි දැන් වෙලි තියෙන්නේ ඒකලොන්ට දීපු ඉඩම ඔක්කොම වෙලි ඔක්කොම ඉවරයි රේ වේලාව ඇවිල්ලා තට්ටු 10ක් 7ක් 1000ක ඔහම ගන්නවා ඔහම අර ගියානම් ඉතින් අන්දීම අපිට වතුර බොණ්ඩ වතුර නැති වෙනවා මීඔය ඇඳලා වතුර අපිට ගන්න බෑ මෙහි සිට කිලෝමීටර 4ක පමණ දුරින් පිහිටි පුත්තලම පොලිසියට සැපයෙනුවේ මෙම ලිංවලි පොම්ප කර පිරිපහදු කෙරෙන ජලයයි. වැලි කැණීම් වල ප්‍රතිඵලයක් ලෙස ලිංවල ජලය අඩුවීමත් සමග ජල සම්පාදන මණ්ඩලය විසින් ජල සැපියුම අත්හිටුවන අවස්ථාවලදී පුත්තලම පොලිසියද අසීරුතාවයට පත්වන අවස්ථා එමටයි. එසේ තිබියදී රාත්‍රී කාලයේ පමණක් නොව දහවල් කාලයේදීද සිදුවන මේ වැලි කොල්ලේ හමුවේ පුත්තලම පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීමේ රහස කුමක්ද? වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. Google ලෝන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා. රටම ආවරණය වන පරිදි Wi-Fi කලාප නිර්මාණය කර අධිවේගී අන්තර්ජාල පහසුකමක් ලබා දෙන බව පවසා ආරම්භ කළ Google ලූන් ව්‍යාපෘතිය පිළිබඳව මේ වන විට රට තුළ බරපතල සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය බව දූෂණ විරෝධී පෙරමුණ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතාට දන්වා තිබෙනවා. එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ අත්සනින් ලේකම්වරයාට යවූ ලිපියේ සඳහන් වන්නේ රාමා නැමැති සමාගමක් මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම සැක
මතුවන බවයි. මෙම සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇමරිකානු ව්‍යාපාරිකයෙකුට අයත් බව පෙන්වා දෙන දූෂණ විරෝධී පෙරමුණ මෙම සමාගම හරහා පිලිපීනයේ හා ශ්‍රී ලංකාවේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය මිලදී ගැනීමේ උත්සාහයක් පවතින බව දැනගන්නට ඇතැයි පෙන්වා දෙනවා. එම පෙරමුණ ලේකම්බරයාට යවූ ලිපියේ දැක්වුණේ රටක විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය යනු ජාතික සම්පතක් බැවින් විවිධ ව්‍යාපෘති මුවාවෙන් මෙවැනි ගනුදෙනුවලට සූදානම් වන්නේ නම් එය ජාතික ව්‍යසනයක් බවයි. එබැවින් රාමා සමාගම සහ එහි කොටස්කරුවන් පිළිබඳවත් දැනටමත් මෙම ව්‍යාපෘතියට අදාළව අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම පිළිබඳවත් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව දූෂණ විරෝධී පෙරමුණ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්බරයාට යවූ ලිපියේ සඳහන් කර තිබෙනවා. රටපුරා වයිෆයි තාක්ෂණය හඳුන්වා දීම කියන කාරණට අදාළව Google බැලුන් ව්‍යාපෘතියක් රට ඇතුලේ දියත් වෙනවා. ඒක දිහා ඉතාම සාධනීය විදිහට තමයි අපි බලාගෙන හිටියේ. Google බැලුන් එකක් අපි දැක්කා, ඊට පස්සේ ඒක කඩන් වැටෙනවා දැක්කා, ඊට පස්සේ ඒකට අදාළ යම් යම් ප්‍රකාශ ආණ්ඩුව පැත්තෙන් නිකුත් වුණා. දැන් මේ Google බැලුන් ව්‍යාපෘතිය සාර්ථකද අසාර්ථකද, මේක Google සමාගම විසින් කරන එකක්ද නැත්නම් වෙනත් සමාගමක් විසින් කරන එකක්ද? ප්‍රශ්නයක් රට හමුවේ තියෙනවා, ජනතාව හමුවේ තියෙනවා. ඒ තියෙන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඒකේ සැකසංකා නැති කරන්න ආණ්ඩුව අනිවාර්යයෙන්ම පැහැදිලි ප්‍රකාශයක් ජනතාවට කළ යුතු කියන කාරණේ තමයි අපි අවධාරණය කරන්නේ. මේ අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අපේහි මූලිකත්වය ගෙන සිටින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මොහුන්දන් කනගෙයි මහතා අද දුරකථනය ඔස්සේ ඇමතුවා. දුරකථනයෙන් ඒ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ කනගෙයි මහතා කියා සිටියේ අප මැදිරි සංකීර්ණයට පැමිණ අදහස් දැක්වීමටද නොහැකි බවයි. ඔහුගේ කාර්යාලයට පැමිණෙන ලෙස ඔහු දිගින් දිගටම කියා සිටියා. අප ලබා දුන් අවස්ථාව මොහුන්දන් කනගෙයි මහතා මෙසේ ප්‍රතික්ෂේප කළ අතර අපගේ ස්ථාවරය වන්නේ ඔහු පවසන ස්ථානයකට පැමිණ ප්‍රකාශයක් ලබා ගැනීමට අප බැඳී නොමැති බවයි. මෙහිදී අප අවධාරණය කළ යුත්තේ ඔහුගේ ස්ථාවරය පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දුන් බවයි. කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. දැන් ගිය සුමානේ ඔබතුමා දන්නවද අතන අර මහපල්ලිය ළඟ ළමයේ ටැබ්ලට් එකක් පාවිච්චි කරලා මැරුණා. මොකද ඒ පාවිච්චි කරපු ටැබ්ලට් එක? හැබැයි උත්තරේ මදි. මම පොලිසිය කියන කරුණා කළා මීට වැඩිය විධිමත්ව අපි කතා කරන්න තමලගේ SSB's DIG's ඔක්කොම කතා කළා. මොකද අපි දෙනවා සල්ලි ප්‍රමාණය අවශ්‍ය රතවාන ඔක්කොම දෙනවා. නමුත් අපේ වැඩේ තාම කොළඹ දිස්ත්‍රික්කෙන් මගේ ආසනෙන් වෙලා. ඉතින් බොහොම මීට වැඩිය දරුණු මට්ටර කියන්න මොනවද අවශ්‍ය වෙන්නේ අපි ලබා දෙන්න. වැටීම් කරනවා. ඒ වුණාට මේ වැඩේ කන්ටිනියුලි යනවානේ. දැන් ඔගොල්ලෝ අල්ලන්නේ නැහැ කියලා කියන්නේ මම ඔබ තුමාලා අල්ලනවා. ඇල්ලුවට ඒක නවතින්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ එතන ඒ හරියේ දිගටම ඒ ව්‍යාපාරය යනවා. කවුද මේකේ ඉන්චාර්ජ් DIG මේ රේන්ජ් එකට නාකොටික් සම්බන්ධ? මට කරුණාකරලා ඔබතුමාලා කියන්න අපි මෙතන දෝෂාරෝපණයට පොලිසිය ලක් වුණා මෙන්න මේ සම්බන්ධයෙන් අපට උත්තරය ලබා දෙන්න කොහොමද මේක සම්පූර්ණ වෙන සුමාන වෙනකොට මේ දන්නව මොනවද කරන්න තියෙන්නේ කියලා නොකරන්නේ කියන එක තමයි. මෙහිදී ආයතන 11ක මුදල් වංචාවේ පාඩුව පිරිමසා ගැනීමට ජනතාව වෙත දිගින් දිගටම බදු පැටවීම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඉතින් මේ මිලියන් බිලියන් 110ක් නැත්නම් කෝටි 11000ක අලාභය උනේ මහින්ද රාජපක්ෂ කාලාන්තරේ. ඕකම සාපේක්ෂව මේ අවුරුද්දවල ඒ අලාභය ලාභයට පරිවර්තනය වෙලා තියෙනවා. ඕකයි තියෙන වෙනස. කොහොමත් ජනතාවට බරපතලක් නැතුව තමයි මෙතෙක් දුර ගෙනිලා තියෙන්නේ. නමුත් බඩේ ගායේ තියෙන්නේ ඔය කරපු අය තමයි ඔය ගැන කෑ ගහන්නේ. ඒවට උත්තර තමයි දීගෙන යන්නේ. තාම පත්වල මාධ්‍යවල කියන්නේ නිකන් මේ ඊයේ පෙරේද වුණා වගේ. මේක මහින්ද රාජපක්ෂේ කාලේ වුණ දේවල්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වල පහසුකම් හා සුබසාධන කටයුතු පිළිබඳ සුවබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වුණා.
එමවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා දෙක් වුණා. අමාත්‍යවරුන් අම්බලන්තොට රෝහලේ වෛද්‍ය නිලධාරීන් සමග රෝහලේ පවතින පොදු අවශ්‍යතා සහ රෝහලට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පිළිබඳව සාකච්ඡා කළා. හරි මේ ටික අපිට අරන් දෙන්න හැකි නේද? මේ පොඩි පොඩි ඒවා තියෙන මේ හොස්පිටල් එක ඔක්සිජන් දීලා තියෙනවා. එයන් ඇටෝපේෂන් එක දෙයි ආරම්භ වෙනවා. හරි මේ අතර අම්බලන්තොට ග්‍රාමීය රෝහල් වල අවශ්‍යතා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. කොළොන්නාව මීතර මුල්ල කසල කන්දේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කා මහතා කොළොන්නාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ තීන්දුව අනුව පෞගිය සඳුදා පෙබරවාරි මාසේ 6 වෙනිදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මේ පිළිබඳව කතා කරා. ආණ්ඩුවේ තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මේ ආණ්ඩුවේ තීරණය මධ්‍යම පරිසර අධිකාරියේ නීති රීතීන් වලට යටත්ව මේ කරගෙන යන කටයුත්තට කිසියම් කෙනෙක් බාධා කරනවා නම් අපිට කියන්න තියෙන අතිගරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි මේක ආණ්ඩුව ආණ්ඩු බලය පාවිච්චි කරලා මේක කරන්න ඕන. මේක කිසියම් කෙනෙක්ගේ අද්භූත බලවේග වලට මේක යටත් වුණත් අපිට කොළඹ මහනගර සභාව බලධාරීන්ට කියන්න තියෙන්නේ ලබන මාසෙන් පස්සේ කොළොන්නාවට කුණු ගේන්න දෙන්නේ නැහැ. දැන් ඉවසුවා ඇති අපි. අපි ඉවසලා රතු කට්ට පැනලත් සෑහෙන දුර ගිහිල්ලා තියෙන්නේ. තව අපිට ඉවසන්න බෑ. අනිවාර්යයෙන්ම දේශපාලනේ පැත්තකින් තියලා අපි මේක සම්බන්ධව ප්‍රදේශයේ මහා සංඝරත්නයත් ජනතාවත් එක්ක දැඩි තීන්දුවකට යනවා. ඒ තීන්දුව තමයි කොළඹ නගර සභාවේ කුණු කිසිසේත්ම ගේන්න බෑ කි. මරික්කාර මහත්මයා කිව්වා ටික රජයට අපි අවධාරණය කරනවා. හොඳින් තමන්ගේ හිතේ පළපදියම් කරගෙන මේවට උත්තර බඳින්න ඕන. වැඩි කාලයක් අපි මේ උත්තර බඳින්න ඉඳලා හැත් වෙන්නේ මේ කිව්ව හැටියට මේ මාසේ අවසන් වෙනකම් පමණයි. අපි මේකට කටයුතු කරන්නේ අපිට අතපය ඔය තිබ්බ ඵලයට අපි උස්සන්න යන්නේ. අපිත් උස්සන්න පුළුවන් මිනිස්සු ඊට වැඩිය. එනත චන්දිපාඩ දාන්න ලැහත් වෙනවා නම් අපි මේ මිනිස්සුන්ද කියනවා ඔය චන්දිපාඩ නවත්තා ගන්න පාඩුවේ ඉඳ දින දෙකක් බලාගෙන. දැන් අධිකරණ පුවත් කිහිපයක්. මහබැංකු බැඳුම් කර ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට හා ඊට අනුමත සමාගම් දෙකක ව්‍යාපාරික කටයුතු වලට ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය මණ්ඩලය නියෝග පනවා ඇතැයි අද අනාවරණ වුණා. ඒ එම නියෝග අභියෝගයට ලක් කරමින් අදාළ සමාගම් ගොනු කළ පෙත්සමක් අද අභියාචන අධිකරණයේදී විමසා බැලූ අවස්ථාවේදී එම පෙත්සමින් දක්වා ඇත්තේ ආන්දෝලනාත්මක බැඳුම් කර සිද්ධියට අදාළව තම සමාගම්වල ගනුදෙනු සීමා කරමින් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් 2016 නොවැම්බර් 7 වනදා නියෝග පනවා ඇති බවයි. එම නියෝග අවලංගු කරමින් රිට්‍රාඥා නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ඇතුළු 13 දෙනෙකු පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පර්පචුවල් ට්‍රෙෂරිස් පෞද්ගලික සමාගම සමග පෙත්සම ගොනු කර ඇති අනෙක් අනුබද්ධ සමාගම් වන්නේ පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම හා පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගමයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා. ඒ අල්ලස් කොමිසම ඔහු ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පැන වූ නඩුවකට අදාළවයි. මෙම නඩුව පවරා ඇත්තේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට එවන්ගාඩ් සමාගමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140 කලාපයක් සිදු ඇතැයි පවසමින්. මීට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේ විත්තීය නීතිඥයන් විසින් මූලික විරෝධතා ගොනු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්කම් බැරකම් ප්‍රකාශ වසර 3ක කාලයක් හෙළි නොකිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩු 3 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල් මහත්තයාමයේ අද කැඳවනු ලැබුවා. පසුගිය මස 26 වෙනි දින නඩු දිනේදී සැකකරුගේ ස්නායු රෝග තත්ත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබුණා. එම රෝග නිරීක්ෂණය සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අධිකරණයට දන්වා තිබුණා. ඒ අනුව වෛද්‍ය මණ්ඩලයක් පත් කර විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබන 28 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නියෝග කළා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ඒ සංචිතය අද නම් කළා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ ධනංජයද සිල්වාටයි.
නම්කල සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. ඒ සඳහා ඇතුළත් ක්‍රීඩකයන් වන්නේ දරංජේද සිල්වා, දිමුත් කරුණාරත්න, උදාර ජයසුන්දර, සඳුන් වේරකොඩි, චරිත් අසලංක, රොෂෙන් සිල්වා, ලහිරු ගමගේ, කසුන් රජිත, රොන් චන්ද්‍රගුප්ත, කසුන් මදුසංක, අසිත ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, ජෙෆ්රි වෙන්ඩර්සේ සහ මාලිංග පුෂ්ප කුමාරයි. දෙරට අතර පළමු සිව්දින ක්‍රිකට් තරඟය මේ මාස 17 වෙනිදා පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර තුන් දින ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. අද තරඟේ නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම කඩලු 4ක් තැවී ලකුණු 182ක් රැස් කරගෙන සිටියා. එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 279යි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.